ඒ අතරේ මේ එක්සත් ජාතික පක්ෂය මත තුනක සිර වී තිබෙනවා. මේ මංචි ලෙමන් පාප් සැබවින්ම අතිවිශිෂ්ටයි. අකිත පෙරේරාගේ වාර්තාවක දක්වන්නේ ඒක්සත් ජාතික පක්ෂයේ මත තුනක සිරවීම පිළිබඳව ඉදිරි මහමැතිවරණයේ ජනකගෙන් මුළු රටටම ස්වාධීන අපේක්ෂකයන්. ඒ අතරේම ඉදිරි ඡන්දයට එන්නේ කොහොමද එක්සත් ජාතික පක්ෂයේ මත තුනක සිර වෙයි? මේ අකිත පෙරේරාගේ වාර්තාව ඉදිරි මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය තරම් කිරීම සම්බන්ධයෙන් ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී යෝජනා තුනක් ඉදිරිපත් වී තිබෙනවා. සමග ජන බලවේගය සමග එක්ව තරම් කිරීම, ගෑස් සිලින්ඩරේ ලකුණු යටතේ තරම් කිරීම සහ අලිය ලකුණු යටතේ තරම් කිරීම ලෙස එම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා කියලයි ඒ වාර්තාවේ සටහන් කර තිබෙන්නේ. එක් එකතු වුණොත් එක ජාතික ලැයිස්තුවක් හරි ගන්න පුළුවන්, 20යි 20 වගේ වෙන්ව තරංග කළොත් එහෙම ඒකත් ෂුවර් නැති වෙයි. මොකද ලකුණ තෝරගන්න හිතන් ඉන්නේ ඔක්සිජන් සිලින්ඩරය වගේ. අන්න ඒක නම් ගැලපේවි ගොඩක් දුරට. මේ දවස්වල සජබ එජාප එකතුව පාක්ෂිකයාගේ මතය හර්ෂද සිල්වාගේ සටහන සචිත්‍ර පෙරේරා වාර්තා කරන්නේ. එක්සත් ජාතික පක්ෂය සහ සමග ජන බලවේග එකට එකතු වීමට කැමති සහ අකමැති අය පක්ෂවල ඉහළ ස්තරයේ සිටින නමුත් බිම් මට්ටමේ පාක්ෂිකයාගේ කැමැත්ත පක්ෂ දෙක එක් වී පාර්ලිමේන්තු මැතිවරණයට තරම් කිරීම බව සමග ජන බලවේගයේ භාණ්ඩාගාරික හර්ෂද සිල්වායි එලෙස ප්‍රකාශ කර තිබෙන්නේ. ඒ ඔවුන්ගේ ඇති කැමැත්ත පිළිබඳව එලෙස වාර්තා කරන්නේ. ගොඩක් අය කැමති මොකකටවත් නෙමෙයි ඊළඟ පාර්ලිමේන්තුවට රිංග ගන්න පුළුවන් ලේසිම ලැඩර් එක, ලේසිම මේ ඉනිමගන්නක් ගන්න තමයි බලන්නේ. ඒ අතරේම පිල්බෙදුණු පක්ෂවලට නාම යෝජනා නැහැ. මැතිවරණ කොමිසම තද තීන්දුවක රවිශාන් ප්‍රාන්දුගේ වාර්තාව. යතරේ මහචන්දේට එන මේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිරාබේ වර්ධන අවුරුදු දෙකෙන් රට ගොඩ දාපු රනිල්ට ජනතාව සැලකුවේ නැහැ. අවුරුදු 50කට පස්සේ රටේ රතු ආණ්ඩුව පිහිටුවලා අස්වැසුම උරුමය දුන්න ගෙවල් වලින් ඡන්ද දෙක ගන්න ලැබුණ නම් අපි ඉදිනුම් කියලයි මේ සඳහන් කරන්නේ. ඒ සිවනෙත්තිගේ වාර්තාවක සඳහන් කර තිබෙනවා වජිරාබේ වර්ධන අද නගන ශෝකාලාපය, වජිරගේ විලාපය ඒ.